අයබන් යහපත්තුත් වාසනාවන්තවුත් ජයග්‍රහී කාල සීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් මම මේ සුපුරුදු වැඩසටහන් ගොන්න අතරට සුවිශේෂී වැඩසටහනක් කරන් තමයි අද ආවේ. මොකද විශේෂයෙන් මාසේ පලාපලයේ ඔය වගේ පලාපල කතනයන් ගෙන අතරතුර මේ විශේෂිත ග්‍රහ චලිතයක් ගැන මේ පලාපල කතනයක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන විශේෂත්වයට එන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ ග්‍රහ චලිතය අර අපි නම කිව්වත් බය හෙනහුරාගේ හරිම සරල වචන කිව්වොත් හෙනහුරානේ ශනි සෙනසුරුගේ චලිතයක් ගැන කියවෙන්නේ. ඉතින් මේක මේ ඇත්තටම ඔය සෙනසුරාට ඔච්චර බය වෙලා තියෙන ඔය ව්‍යාපාරිකයන්ගේ වෙළඳ අරමුණු දිසා කියලා ඔබ දැන් දන්නවනේ. ඉතින් මේක විශේෂිත වෙන්නේ මේ සෙනසුරුගේ වක්‍ර ගමනක් ගැන වක්‍රභාවයට පත්වීම ගැන කතා කරන්නේ. ඉතින් ඔතනදී ලොකු විද්‍යාත්මක ගැටලු සමහරුන්ට තියෙනවා. ග්‍රහය කොහොමද ආපස්සට ගමන් කරන්නේ කියලා නෑ. ආපස්සට ගමන් කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතනදී තියෙන්නේ අපි සාමාන්‍ය තාරක විද්‍යාව තුළ සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වෙද්දී අපි ජ්‍යොතිෂය තුළ සලකන්නේ අපි ජීවත් වෙන පෘථිවිය තුළනේ. පෘථිවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතය ගන්නේ. ඒතර පෘථිවියේ ගමන් වේගය සහ ගමන් පථයට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ ගමන් පථය සහ වේගය වෙනස්. එතකොට ඒ අතර ශේෂයක් ඉතුරු වෙනවා. මම ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මේක ඇත්තට එතනට අදාළ නැහැ නේ මේ ජ්‍යොතිෂය කියන මාතෘකාව. නමුත් සමහරු මේක මේ මෙහෙම කොහොමද ග්‍රහය වාපසට යන්නේ, මේ ජ්‍යොතිෂය කියන්නේ බොරුවක්, මේ කොහෙද ග්‍රහය, ඒ වගේ කතා කියලා තිබ්බා. දැන් මෙතන තියෙන්නේ සාපේක්ෂ චලිතයක් පිළිබඳව. දැන් විද්‍යාව තුළ සාපේක්ෂ චලිතය ඉගෙන ගත්ත කෙනෙක් මේක තර්කයට එන්නේ නැහැ. ඒගොල්ලෝ මේක වැරදි කියලා කියන්නේ නැහැ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් කියන්නේ විද්‍යාත්මකව සම්පූර්ණ විස්තර දැනගන්න ඕන නම් මේ කතා කරන්නේ අපිට පැයක්වත් යනවා. ඒ නිසා ඒක ඔබ ඕන කෙනෙක් මගේ රාගස්ත්‍රීවන Facebook වලින් message එකක් දාලා තියන්න. මම ඔබට ඒ ක්‍රම ඒ විදිහ තේරුම් කරලා දෙන්නම්. ඉතින් ඒක නිසා අපි යන් අද මාතෘකාවට ඉතින් මේ ශනි ග්‍රහය එහෙම නැත්නම් සෙනසුරුගේ වක්‍ර ගමන රාශි චක්‍රයේ 7 වෙනි රාශිය ලග්නාධිපති ශුක්‍ර ග්‍රහයවත් සිකුරු ග්‍රහය වූ තුලා ලග්න හිමියන්ට කොහොමද කියලා තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ සෙනසුරු ග්‍රහය වක්‍රභාවයට පත් වෙන්නේ කුම්භ රාශියේ ගමන් කරන අතරතුර රාහුගේ නැකතක ගමන් කරන අතරතුරදී ජුනි මාසේ 17-18 දින අතර සීමාව තුළ නොවැම්බර් මාසේ 4 වෙනිදා දක්වාම මේ වක්‍රභාවයෙන් මේ සෙනසුරු ග්‍රහය ගමන් කරනවා. ඉතින් මේක ඉතාමත් විශේෂිතයි. මොකද හේතුව ඍජුවම අපේ ජීවිතවලට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් ග්‍රහ චලිතයක් නිසා වෙන්නේ. ඉතින් තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු වගේම යෝගකාරකයා කියන්නේ සුබඵල දෙන ග්‍රහය ලෙස හඳුන්වන්නේ සෙනසුරු ග්‍රහය. එහෙනම් සෙනසුරු හෙනහුරා කියන මතේ වෙනස් කියන එක පැහැදිලිනේ. සෙනසුරු මේ වෙලාවේ ඔබගේ පස්වෙනි භාවයේ තමයි කුම්භ රාශිය තුල රාහු ගෙනකද ගමන් කර කර ඉද්දි ඔන්න වක්‍ර භාවයට පැමිණෙනවා. මේ తත්වය තුල කොහොම වේවිද තුලා ලග්න හිමියන්ගේ මේ తත්වය? තුලා ලග්න හිමියන්ට විශේෂයෙන්ම ආර්ථික මේ වශයෙන්, වෘත්තිමය වශයෙන්, ව්‍යාපාරික වශයෙන් කොහොම බලපායිද කියලා කතා කරන්න ඕන. තුලා ලග්න හිමියන්ට තරමකට මේ කාල සීමාව තුළ ලොකුවට අයහපත් ඵල විපාක නොදුන්නත් තරමක් දුරට ඔය රැකියාව, රැකී රක්ෂාව තුළ, ව්‍යාපාර තුළ ඔබට අර බලාපොරොත්තු වෙන තරම්ම සාර්ථක භාවයක් අත්කර ගැනීමට පුංචි බාධක එල්ල වෙන කාලයක් තමයි මේක. හැබැයි කලබල වෙන්න එපා. මේ ආරම්භය විතරයි බාධක එල්ල වෙනවා. අපි ඒක වෙනස් කරගන්න ඉතින් කතා කරනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කාල සීමාව තුළ තුලා ලග්න හිමියන්ට තරමක් දුරට ඔබට මේ වෙලාවේ බාධක කරදර ඔබගේ රැකියාවට, ව්‍යාපාරයට, ජීවිකාට එල්ල වෙනවා කියන අපි කතා කරේ. කොහොමද එල්ල වෙන්නේ? අසනීප කරදර, පොඩ්ඩක් අසනීප බහුල වීම හේතු කොටගෙන මහා ලොකු අසනීප නොවුණත් අර බාධාවක් එල්ල කළ හැකි දවසක් දෙකක් හෝ වැඩ නොගින් ඉන්න වෙන විදි අසනීප කරදර නිසා වෙන්න පුළුවන් මේ බාධාව. අනිත් එක තමයි පොඩ්ඩක් මේ කාලසීම තුළ තුලා ලග්න හිමියන්ගේ තිබිච්ච ගැම්ම, අර පහුගිය කාලසීම තුළ තිබිච්ච උත්සාහවන්ත භාවය පොඩ්ඩක් පස්සට යනවා. පස්සට යාම හේතු කොටගෙන ඔන්න ටිකක් අලස ස්වභාවයකින් හැසිරෙන්න ගන්නවා තුලා ලග්න හිමියෝ මේ කාල සීමාව තුළ. අන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මේ රැකියාව හෝ ව්‍යාපාරය තුළ බාධක එල්ලෙන්න. තවත් පොඩි පැතිකඩක් තියෙනවා. ඔබ මානසිකව තරමදුරට අර තත්ත්වයට වඩා ඇද වැටීම හේතුවක් වෙන්න පුළුවන්. සමහර විට යම වැඩක් කරන් යද්දී මේ සුළු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක මහාවට ලොකුවට අරගෙන ඔබ අත්හැරලා දාන්න දෙනවා. ඒ කියන්නේ මේ දේවල් මහා ලෝකෝට අරගෙන මේවා දැන් මට කරන්න බෑ, දැන් ඇති, ඔන්න ඔහොම කියලා ඒ වැඩ කටයුතු අත්හැරලා දාන්න ගන්නවා. ඔය වගේ දේවල් තුල තමයි විශේෂයෙන්ම බාධා එන්නේ. එහෙනම් ඔබට පැහැදිලි ඇති මේ හැම දෙයකම අපිට අපේ මනස ශක්තිමත් කරගත්තොත් මේ වෑයම් ගැලවෙන්න හැකියාව තියෙනවා කියන එක. අනිත් එක තමයි මේ গুপ্ত දේවල්, දැන් විශේෂයෙන් ජ්‍යොතිෂය විශ්වාස කරන අය වෙන්න පුළුවන්, නැත්නම් ගුප්ත බලපෑම් ගැන විශ්වාස කරන්න අය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් ඔන්න මනසට මේ කාල සීමාව තුළ අයියෝ මෙන්න මෙම හොඳ නැහැ. මෙහෙමයි දැන් ලග්න පලාපල ඔබ අහන්නද මගේ විතරක් නෙමෙයි නේ. ඒවල ගොඩාක් කියන්නේ මේ තුලා ලග්න මෙන්න මේ කාල සීමාව තුළ සුබයි අනම්මනම් ගොඩාක් හරිය. අන්න ඒව අහලා මානසිකව වැටෙනවා. නැත්නම් කවුරු හරි කියන ඔයාට මොකක් හරි වෙලා තියෙන වලට මොන හරි දෝෂයක් තියෙන ඕන අනම්මන ඔය දේවල් වලින් ඔළුව පුරෝගෙන ඒ දේවල් හිතේට අයියෝ මේ කාල සීමාව තුළ එන හිමීට යනවා පරිස්සමෙන් යනවා නෑ. පයි ඒක කල්පනාකාරී වෙන එක වැදගත්. නමුත් මේක අනවශ්‍ය විදිහේ බියක් ඇති කර ගැනීම තුළ ඔන්න කටතුළු බාධා. කටතුළු පොඩි හරි බාධාක් කියපු ගමන් යනවා මේවා හරියන්නේ නෑ. මේ කාලේ මේක අතහැරලා දාමු. මේ කාලේ යන්නතරු මේ කාලේ මගේ වෙලාව එච්චර හොඳ නෑ. ඔන්න ඔය වගේ හිතන තත්ත්වයක් තියෙනවා. මේක පොඩ්ඩක් මේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරන උත්සාහ කරේ තුලා ලග්න හිමියෝ මේ තත්ත්වයට වැටෙන ප්‍රධානම හේතුව වෙන මානසිකත්වය. ඒක නිසා දැන් අද මම මේ දේ කිව්වා. එහෙනම් ඔබ මානසිකව ඇද වැටෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔබ දැන් මේ ලොකු ජයග්‍රහණයක් ළඟ ඉන්නේ. අර ටිකක් ඒ ජයග්‍රහණේ කිට්ටු වෙද්දී පොඩ්ඩක් වැඩිපුර වැඩ කරන්න ටිකක් මහන්සිය වැඩි වෙනවනේ. ටිකක් මහන්සි වෙන්න වෙනවනේ. එතකොට ඔබ ආපසු හැරෙන්න උත්සාහ කරනවා. නැත්තම් මේ ජයග්‍රහණේ පේන දිහා කරා ඉස්සර කියන්නේ නිධානයක් හරන් හරා යද්දී ඔන්න අමාරුම දැන් හාරලා පොඩ්ඩයි තව ඉතල දෙන ටිකක් ඒ හරි අමාරුයි කියලා මහන්සි කියලා මේ හරියන්නේ නැහැ කියලා අතාරන නිදන් හරන්න යන කියලා නෙමෙයි කියන්නේ. මම මේ උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ නිදහනේ පෙනිපෙනි ඔබ ආපසු හැරීමක් තියෙන නිසා ටිකක් අපහසු වෙයි. ඒ වුණාට මේ චූටි වෙලාව පන්නගත යුතුමයි අපි. ඒ නිසා තද බල වශයෙන් මානසික වැද වැටෙන්නේ නැතුව ශක්තිමත් වෙන්න නෑ මම කරනවා. මේ බාධා එල්ලුච්ච දැන් කමන්නේ. මම මේ වැඩේ කවදාකවත් අතාරින්නේ නෑ. මම මේක පටන් ගත්ත අතාරින්නේ නෙමෙයි. ඕනම වැඩක් ආරම්භ කරපු වැඩ ඔබ අත්හැර දානවා ටික දවසකින්. මොකද හේතුව මේක හරියන්නේ නැහැ කියලා මේ ටිකක් එහෙම මෙන් පොඩ්ඩක් ෆේල් වෙද්දි ඔබ අතාරිනවා. ඒ தත්ත්වයට ඇද වැටෙන්න එපා. මේක දීර්ඝව විස්තර කළෙත් ඒකයි. ඒ දේ ඔබ හදාගත්තොත් ඔය කියන ප්‍රශ්න නිකන් ආදාළම තත්ත්වයට තුලාලගින් මෙන්නපත් කරගැනීමේ හැකියාවක් බහුල වශයෙන් තියෙන එක. ඔබ ආදායම වැඩි කරගන්න උපරිම උත්සාහ දරුවත් ඔබට පහුගිය කාල සීමාව තුළ ඉඳන්ම ටිකක් ඒක අර අපහසු වුණා. වෙනදට ආදායම් ටිකක් අඩුත් වුණා. ඊට පස්සේ එතනින් හැටි ආදායම් නන්වා ගැනීමට ඔබ පොඩ්ඩක් අපොහසත් වුණා. මොකක් හරි දෙකින් දැන් ඔන්න මූලික අවදීදී මේක යහපත් ලෙස ආදායම් පෙන්වුම් කරත් කොහෙන් ගියත් අර හැමදාම ලැබෙන දෙයට වඩා දෙයක් කරගන්න බැරි වෙන තත්ත්වයක්. අන්න ඒ තත්ත්වය ටිකක් දීර්ඝ වශයෙන් ඉදිරියට පවතිනවා. එහෙමනම් මෙතනට ඒකටත් හේතු වෙන්නේ ඔබ දැන් මේ වෙලාව ගිය කාලේ පහුගිය කාලේ මහන්සි වෙන ප්‍රමාණයට ලොකු ආදායම් ලැබුණා. දැන් ඒ ප්‍රමාණයට මහන්සි වලට අර තරම් ආදායම් ලැබෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? චුට්ටක් අපේ මහන්සිය සහ අපේ උනන්දුව උද්‍යෝගය වැඩි කරගන්න. අලුත් ප්‍රතිකඩවල් ගැන හිතන්න යන්න වෙනවා මේ කාල සීමාව තුළ ඔබ කරන මේ විශේෂ මේ ව්‍යාපාර කරන තුලා ලග්න මේකට මම මේ කතා කරන්නේ. ඔබ අර වෙනදතරම් අර අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් උපයන්න ඔබට මේ කාල සීමාව තුළ ටිකක් අමාරුයි. බැරි නැහැ. හැබැයි හරි දේ තෝරා ගැනීම සහ තව ටිකක් වැඩිපුර දේවල් එක්කාසු කරගන්න උත්සාහ කරන රැකියාව තුලත් එහෙමමයි. ඔබට දැන් මේ රැකියාව තුළ දැන් පහුගිය කාල සීමාව තුළ එහෙම්මෙන් දීමනා ටිකක් හම්බුණා. ඒක නිසා ටිකක් පොඩ්ඩක් අතන මෙතන මුදල් ගැවසුණා. දැන් ඔන්න මේ දීමනා නෑ. දැන් අර මාසේ පඩිය විතලා ඒ මදිවට ඔන්න ටැක්ස් එකක් කැපෙනවා. ඔන්න ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නැත්තම් මොකක් හරි ණයකට කැපෙනවා. වාහනේ ෆිනෑන්ස් එකට ගෙවන්න වෙනවා. ඔන්න ඔය වගේ ගෙවල් කුලි ඔය වගේ ටිකක් වැඩි වියදම් වැඩි වීමක් පෙන්වුම් කරනවා. නමුත් ආදායම් චුට්ටක් අහිමි වීමක් පෙන්වුම් කරනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ අතිරේක වශයෙන් හෝ සුළුසුළු වශයෙන් හෝ ආදායම් එන තත්ත්වයන් පවත්වා ගැනීම උත්සාහ කිරීම. ඒ වගේම මේ හොඳට මතක තියාගන්න තවත් පැත්තෙන් ඔබට අතිරේක ආදායම් මාර්ග ලැබුණු මාර්ග තිබ්බනම් චුට්ටක් පහුගිය කාල සීමාව තුළ ඔබ ඔබගේ කියක් කුලියට දීලා තියෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ රැකියාවට අමතරව ඔය ෆ්‍රීලාන්ස් වැඩ නිදහසේ කරන් යන ඒ වගේ ආපු ආදායම් අතිරේක ආදායම් මාර්ග චුට්ටක් මග හැරෙන්න බලනවා. කලබල වෙන්න එපා. ඒ වුණාට මේ මග හැරීම අයහපතක් ලෙස ඔබට පෙනුනත් නෑ. ඔබ මේක තේරුම් ගන්න. හැමදාම කොහොමත් ඔය අතිරේක ආදායම් මාර්ගයේ එක විදිහට ලැබෙන්නේ නෑ. ඒකේ වැඩ තිබ්බොත් ඒව හැම්බෙන්නේ. එහෙනම් අපි තවත් ස්ථාවර ආදායමක් අවශ්‍යයි කියලා තේරුම් ගැනීමට තමයි මෙන්න පාඩම කියලා දෙන්නේ ඔබට. එතකොට ඔබ තව උත්සාහ කරනවා නම් මේට අමතරව හැමදාම ආදායම් ගන්න පුළුවන් තවත් ස්ථාවර දෙයක් සකසා ගන්න. පැහැදිලියද මම කියන දේ? ඊට පස්සේ එතකොට මේ දෙකම තියෙනවා. හරි. දීමනා නම් මනං ඔය අතිරේක ලැබෙන දේවල් ලැබෙනවා. එතකොට ගොඩක් හොඳයි. ඒක නිසා දැන් සමහරු මේක අයහපත් කිව්වට මේ අතිරේක ආදායම් අහිමි වීම හේතු කොටගෙන තුලා ලග්න මේකේ ආදායම් අඩු වීම අසුබයි කියලා කිව්වට අසුබයි වගේ පෙවුනට හරියට ඒක බුද්ධිමත්ත්වයේ පණිවිඩය තේරුම් ගත්ත කෙනෙකුට මේක සුබයි. මොකද එහෙනම් ආදායම් අඩු වුණා. එහෙනම් මම මෙතන තැවි ඉඳලා හරියන්නේ නැහැ. මම තව මොකක් හරි මාර්ගෙ ස්ථාවර ආදායමක් ඔය කාලෙන් කාලට හම්බෙන්නේ නැති වෙන දෙයක් නෙමේ. ස්ථාවර ආදායමක් හොයාගත යුතුයි කියලා ක්‍රියාත්මක කරනවා. අන්න බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන කලකට ඒ ග්‍රහාපලය यहाँ पर तदर्पेन पेर लगन है कि हमको सेनसुरु ज्ञानी कवदाकत मिनिसुंग वाटन वणंग यमके पाड़ मक्किरदिल हरिपाट गंडा ये देवल करन सेनसुरु ग्रहय तुल दिने कोच्चर कवरुत्व बाय कराट सेनसुरु आकला बाय का अतिकराट सेनसुरु तुल दिने अद वट्टोल पाड़म कियादिल यहापत मार्गेट गणी वन्न एना ओबो मे वेलावे වැටෙන්නේ ओबो हरिपाट गन्न एना ए पणिडे තේරුම් අරන් තුලා ලග්නෙම ටිකක් වෙන්දරට මහන්සි වෙන්න කම්මැලිකම අඩු කරගන්න ටිකක් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න සෞඛ්‍යයට බාධා වෙන දෙන්න එපා. එහෙන් මෙන් තවත් බාධා වෙනවා වැඩ කල්දමීම ගොඩක් අඩු කරන්න. මේ දේවල් ටික හරියට හදාගත්තොත් තුලා ලග්නෙම මේ වෙලාව මේ මාස 5 තුළ හොඳ ගේමක් ගන්න පුළුවන්. සරලම වචනකින් කිව්වොත් පුළුවන්. ඒක හරි ගස්සගත්තොත් මේ චූටි කාලයක් ඔබට මේ වැඩ හැරෙන්න දීලා දෙන්නේ. ඔන්න ඊයින් පස්සේ කාල සීමාව තුළ කාපට් පාරක යන්න තියෙන්නේ. ඔබ විතරයි කවම කිසිම නැ කෙලින් පාර දෙන කාපට දාලා වාහනේ ඔබට කැමති වේගකින් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. එහෙනම් මේ අපහසුකාරී තැන් ටික හරි ගස්සගෙන පරිස්සමින් ගමනක් යන්න මේ ආර්ථික මේ වශයෙන් මම මේ කතා කරන විශේෂයෙන්ම තුලා ලග්නෙම මොන්න ඔබගේ ඉදිරිය පැහැදිලි. ඒ ඉදිරියට මේ පාර හරියට හදාගන්න. එතකොට ඔබට ජයග්‍රහණ නියතයි. හැබැයි මෙහෙමයි මහා ලොකු ආර්ථික මේ වශයෙන් කඩා වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන බයෙන් තමයි මේ ගොඩක් මම අර දේ highlight කරලා වැඩිපුර ඔබට දෙන්න කිව්වේ. ඔබ මේ වෙලාවෙක තේරුම් ගන්න ක්‍රියාත්මක වුණොත් කාලය වැය නොකර ඔබට හිතා ගන්න බැරි දිදිුණාවක් අත් වෙන නිසායි. එහෙම මිසක් ලොකුවට ඔබට ආදායම හිමිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොහෙන් හෝ ඒ ඔබට අවශ්‍ය කරන වියදම් සරලන ආකාරයෙන් ආදායම උපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. තව පැත්තක් හොඳට හිත ගන්න. දැන් ඔබට වැඩියෙන් ආදායම් ලැබෙන කාල සීමාව තුළ ඔබ හැසිරුණු විදිය වේදම් කරපු විදිය හොඳට කල්පනා කරලා එතන අනවශ්‍ය වේදම් සියල්ල කපා හැර අත්‍යවශ්‍ය වේදම් වලත් පුළුවන් තරම් පාලනයක් ඇතුව කරන් යන්න වේදම පාලනය කරගත යුතුයි. මොකද දැන් අර කලින් ආවේ කාපට් පාරකන හරි වේගෙන් ආවනේ. දැන් පොඩ්ඩක් පාර කැඩිලා කරලා පොඩ්ඩක් ඔය වලවල් තියෙනවා. එතකොට ඒකේ ඒ වේගෙම එන්න බෑනේ. එහෙනම් ඔබ ඒ 90 ඒ පාරේ පොඩ්ඩක් හිමින් වාහනේ නවත්ත චුට්ටක් වෙලාව අරගෙන යන්න ඕනේ. ඒ වගේ තමයි. එහෙනම් දැන් මේ වෙලාවේ අර අත හොල්ලලා විසික් කරලා සල්ලි වේදම් කරන්න බෑ. එහෙනම් මේ ටිකේ පොඩ්ඩක් හැමදේම පාලනයකට පොඩ්ඩක් බ්‍රේක් එකකට අඩියක් තියලා යන්න. එතකොට මේ ගමන ගැන උදාහරණයක් සමහරව මෙහෙම තේරුම් ගන්න. ඒවා හරි අමුතු විදිහට තේරුම් ගන්න ඉන්නවා ඒකයි මම කිව්වේ. ඊට පස්සේ ඔන්න මේ කාල සීමාව ගෙවුනට පස්සේ වාහනේ අඩුපාඩු ටිකක් දැන් තේරිලා කඳුවල යද්දී පොඩ්ඩක් එහෙම මෙන් ගියර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ඔබගේ ප්‍රශ්න ටික තේරුම් ගන්න. ඔබේ වාහනේ ප්‍රශ්න නෙමෙයි. ඔබගේ මේ ජීවිතය ඉදිරියට යද්දී ඔබට මොකද්ද මේ ඔබ පසුබාහන්න බලපාපු කාරණා කියලා අන්න ඒ දේ හරියට තේරුම් ගන්න ගියොත් හරියටම හරි. නැත්තම් මේ ඔබ දැන් මේ කියන දේ තේරුම් ගන්න නැතුව ඔහේ අයියෝ මේ මාස පහ ගත කරලා ගියොත් අර හයියෙන් වේගෙන් යන්න පුළුවන් වෙන වෙලාව වේගෙන් යනවා. යද්දී අර පාරේ වලවල වලින් ගිහිලා රෝදවල පැච් ඇවිල්ලා එන බුරුල් වෙලා වේගෙන් යන්න බෑ. අන්න ඒ தත්ත්වයක් කරගන්න එපා. කතන්දරයක් කිව්වා කියලා බණි නෑ. ඔබට මම මේ උදාහරණ නැතුව තේරුම් ගන්න පැහැදිලි විදිහට කිව්වේ. ඒක නිසා මේ වෙලාවේ හරි පරිස්සමෙන් වාහනයට බාධා වන්න ඕනේ. වාහනය කියන්නේ ඔබගේ ජීවිතය, ඔබගේ ආදායම් මාර්ග වලට සහ ඔබගේ ඉදිරි ගමනට බාධා නොවන විදිහට සහ ඒවට හානිය නොවන විදිහට හිමින් ගිහිල්ලා හරි වෙලාවට වේගෙන් යන්න උත්සාහ කරමු. ඒත් එක්කම කතා කරොත් මේ වෙලාවේ ඔබ මේ විදේශගතව ඉන්නවා නම් නැත්නම් විදේශ සම්බන්ධතා තුළ ඔබ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන මේ කාල සීමාව තුළ අර පුංචි පසුබෑමක් පහුගිය කාල සීමාව තුළ ඔබගේ ආදායම් තුළ දැක්කත් මෙන්න මේ ඒ தত্ত্বය ඔබට යහපත් ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙන පොඩ්ඩක් අතාරින්න හිතේ මේ දේවල් තුළ මේ දැන් හරියන්නේ නැහැ වගේ අලුතෙන් දෙයක් කරන්න හිතෙන්නේ නැහැ මේ පැත්තෙන් කියලා නෑ. ඔබ අලුතෙන් දෙයක්ත් පටන් ගන්න. විදේශ සම්බන්ධතා තුළ හෝ නැත්නම් රැකියාවක් කරනවා නම් විදේශගත වෙලා තවත් රැකියාවක් එක්ක ඔය part time job එකක් වගේ කරන්න උත්සාහ කරන මේ කාල සීමාව තුළ. මොකද ඔය සම්බන්ධයෙන් උපරිම තත්ත්වයක් එනවා මේ නොවැම්බර් මාසෙන් පස්සේ කාලේ. එහෙනම් අපි ඒ සඳහා ලෑස්ති වෙලා ඉන්න ඕන. මොකද විදේශ මුදල් වලින් හොඳට හම්බ කරගන්න ඔබගේ ආදායම් තත් ඉහළ යන විශේෂයෙන් මේ කාල සීමාව තුළ සෙනසුරු මහ දසාවල්, රාහු මහ දසාවල්, අතුරු දසාවල්, ඉද දසාවල් ගෙවනවා නම් ඔබ විශේෂයෙන්ම සැලකවතුන ඔබට ඉදිරියේ යහපත් මේ කාලේ ටිකක් අමාරු වුණත් ඒ දෙයට මුහුණ දෙන්න ඔබ ලෑස්ති වෙන්න. ඒ වගේම රවි මහ දසාවල් ගෙවන, රවි මහ දසාවල්, අතුරු දසාවල්, ඉද දසාවල් ගෙවනට පහුගිය මාස තුල නම් ගොඩාක් දුරට පොඩ්ඩක් පසුබෑමල් තිබ්බා. දැන් කලබල වෙන්න එපා. පොඩ්ඩක් පරිස්සමින් ඔය නීතිමය වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් පොඩ්ඩක් ඔබට එන්න ඉඩ තියෙනවා. ගැනගෙන මහා ලොකු දේවල් හිරගත වීම නඩු හැබෑම නෙමෙයි. යම් කිසි හේතුවකින් ඔබගේ ඔන්න account block වීම මොන වගේ ඔබට පොඩ්ඩක් උත්තර බඳින දේවල් මොන වගේ ප්‍රශ්න tax ගෙවුවේ නැත්නම් හරියට ඒවට පොඩ්ඩක් ඒවා ගෙවන්න සිද්ධ වෙයි. මේවට හසු වීම ඒ වගේ දේවල් චුට්ටක් සිද්ධ වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒවට ඔබ හරියට මුණ දෙන නීති අනුකූලව කටයුතු කරන්න බය වෙන්න එපා. මේ කාල සීමාව තුළ හරියට යහපත් කරනකොට නීතියෙන් ගැටලුවක් එන්නේ නැහැ නේ. ඒක නිසා ඔය මේ අර පහුගිය කාල සීමාවතල හොඳිනුත් ලැබුණා නරකිනුත් ලැබුණානේ. අර මම කිව්වා හොඳිනුත් ලැබෙනවා නරකිනුත් ලැබෙනවා. හැබැයි හොඳින් විතරක් උපයන්න ලෑස්ති වෙන්න නරකින් උපයවුවොත් ඔන්න කාලයක් යන තරමදුර පොන්චි දෙජර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන කියලා. උන්නේ කාලේ ඇවිල්ලා. එහෙනම් හොඳින් කටයුතු කරපුවාට කොහෙන්ද බය වෙන්න ඕනේ නැහැ. නරකින් කටයුතු කරපුවා පොඩ්ඩක් දෙගිඩියාවෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි ලොකු මහා පරිමාණ ගැටලුවක් අපිට හෙන්නේ නැහැ. දැන් මේ දේවල් ඉන්න දැන්වත් ඉවත් වෙලා ඔබ යහපත් මාර්ග යන්න. එතකොට පැහැදිලි වෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා මේ මාසයක් දෙකක් ඉදිරියේදී ගෙවිගෙන යද්දී ඒත් එක්කම අපි කතා කරොත් පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ නම් කතා කරොත් පෞල් කාලේ මතල ඔන්න තිබිච්ච ගැටලුකාරී තත්වයන් අර පොඩ්ඩක් එහෙම මේ දෙනට දෙන නුරුස්සන ගතිය නිතර කේන්ති යන ස්වභාවය ඔබ තුරින් තරමක් දුරට බැහැර වෙනවා. ඔබට කේන්ති යන හේතුච කාරණා සාධාරණයි සමහරක් වෙලාට. මොකද සමහරක් වෙලාට ඔබ සම්පූර්ණ පෞලේ බරක් අතරනම් කරදර වැඩ කරද්දී අන්න ඒ ගැන නොසිතා හරි අනුකම්පා විරහිතව කටයුතු කරද්දී ඔබට පොඩ්ඩක් කේන්ති යනවා තමයි. නමුත් ඔබ මේ දේවල් කේන්ති කරනට වඩා පොඩ්ඩක් තේරුම් කරලා දුන්නා නම් ඕනුත් ඔබට සහාය වෙනවා. ඕන් එක තේරුම් ගන්න ඕන්ට ඒක මනසට දැනෙන්නේ නැතිකම තියෙන්නේ. ඇයි අර මම කිව්වේ පහුගිය කාල සීමාවතුල හරි වේගෙන් ගමනක් ගියානේ. ආ දැන් ඔබ පොඩ්ඩක් ඔබගේ පුංචි විදිහේ පසුබෑමක් ගැන තියෙනවා කියලා ඕන්ට දැනෙන්න හරින්න ඕන්නේ කතා බහ කරගන්න. ඒ තුළ ඔබට පුළුවන් වෙනවා මේ කාල සීමාව තුළ පෞල් ජීවිතය තුළ කුටුම්බය තුළ ඔබගේ අර යහපත් ලෙස පවත්වාගෙන යන්න. මෙලේ පෞලයක් උදව්ව අරන් ඔබේ ගමන තනියම යන්න උත්සාහ කරන්න එපා. මෙහෙම තනියම කියලා අර වැදගත් නැති අනිත් අයව සම්බන්ධ කරගෙන තමන්ගේ අයත් එක්ක සම්බන්ධ වෙලා පොඩ්ඩක් කඩ කරගෙන ඕනුත් ඔබට උදව් කරයි මේ වෙලාවේ. ඕනුත් කැපකිරීම කරන ලෑස්ති වේවි. අනිත් එක තමයි නිවස තුළ වාස්තු දෝෂ පොඩ්ඩක් highlight වෙලා පේන්න වෙන කාලයක් මේ කාල සීමාව තුළ පුළුවන් නම් ඒ වාස්තු හරිම කෙනෙක් ලවා බලලා ඒ දේ සකසා ගන්න. මොකද මේ කාල සීමාව තුළ තියෙන අපලකාරී තත්ත්වයන් ඕනම අපලයක් නිවස තුළ වාස්තු නිසියාකාරව නිර්මාණය කරගත්තොත් ගොඩාක් දුරට දැනෙන එකක් නැහැ. ඒක නිසා පොඩ්ඩක් මේ කාල සීමාව තුළ ලග්න හිමියෝ ඒක විද්‍යාත්මකයි. විද්‍යාත්මක වාස්තු බලන කෙනෙක් ආව. නැත්නම් ඔය බොරුවට මහලක වණන් අරගෙන ඔහි අර පොතේ තියෙන දේ කියන නෙමෙයි මේක තාර්කිකව ගන්න ඉන්න ගොඩක්. අන්න ඒ වගේ කෙනෙක් හොයාගෙන අන්න නිවස තුළ වාස්තු හරියට හදාගන්න. එතකොට මේ තියෙන අසුභකාරී තත්ත්වයන් ගොඩාක් දුරට මැඩපවත්වාගෙන මේ ප්‍රබල හැකියාවක් ඔබ තුළ පෙන්වුම් කරනවා. අනිත් පැත්තේ මේ දරුවෝ සම්බන්ධව පොඩ්ඩක් මේ කාල සීමාවට වැඩිපුර කරදර වෙනවා. ඒ කියන්නේ කරදර වෙනවා කියන අදහස් කරන්නේ මේ ඔබ ඔවුන් ගැන ටිකක් වෙනදට වඩා හරි බයෙන් ජීවත් වෙනවා දරුවෝ ගැන. දරුවෝ කියන්නේ වටිනා කියන දෙයක්නේ. අපිට තියෙන වටිනාම වස්තුවනේ. අර පොඩ්ඩක් අනතුරක් නැතත් දැන් මේ කාලේ අහන්න දකින්න දේවල් එක්ක ඔබ පොඩ්ඩක් ඔන්න දරුවෝ ගැන හරි කල්පනාවෙන් හරි බයෙන් ජීවත් වෙන මේ දරුවට පුදුම තුවාල වෙයි, අසනීප වෙයි, හානියක් වෙයි. ඔන්න ඔයගේ බයක් නිතර ඔබේ හිතේ තියෙනවා. ඒ දේ වැරදි නෑ. ඒක යහපත්. මොකද දරුවෝ ගැන හොයලා බලන ඕනට අනවශ්‍ය දේ බියක් ඇති කරලා දරුවන්ගේ නිදහසට බාධා කරන්න තද බල ලෙස යන්න එපා. ඔවුන්ට නිදහස විඳින්න දීලා ඔබ ටිකක් ඈතින් ඉඳන් බලන්න. එතකොට ඔබේ බය නැති වේවි. ඒ බය නැති කරගන්න අවශ්‍ය කරන පිළිවෙත් ටික මම කියලා තියෙනවා. විශේෂයෙන් මේ මෝර පිළිතු උදේහවා ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. එතකොට ඔය තියෙන හිතේ තියෙන බය ටිකක් අඩු වේවි. මානසික විදිහට ඔබ ශක්තියක් ඇති වේවි. ඒ යට ඒ කියන දරුවන්ට ඒ විදිහට ආරක්ෂාවක් සැලසෙවි. අනිත් පැත්තෙන් අදනොත් මේ ඔබ සහ ඔබගේ සහකාරය හෝ සහකාරිය අතර තියෙන කායික බැඳීම් තත්ත්වය තරමක් දුරට අඩු වෙන කාලයක් මේක මේ මානසික දින තරහ වෙලාවත් නැත්නම් දෙන්න රණ්ඩු සරුවල වෙලත් එහෙම නෙමෙයි. නමුත් චුට්ටක් අර ඒ තියෙන තුල ආකර්ෂණීය අඩුකමකුත් කියලා මම එහෙම කියන්න ලෑස්ති නැහැ. මේක මේ මානසිකත්වයේ තුල අර ඔබ පොඩ්ඩක් මේ කාලේ සීමාව තුල මානසික පොඩ්ඩක් ව්‍යාකූලත්වයෙන් තියෙන නිසා සහ කාර්යබහුලත්වයේ හේතු කොටගෙන අනේ බැඳීම් වල පුංචි වශයෙන් පුංචි බාධාවල් ගෙනත් නැහැ. හැබැයි ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබ ඒක හැඟුම් නැතිනට ඔබේ සහකාරිය පිළිබඳ පොඩ්ඩක් එවුන්ගේ දේ බැඳීම තුළ තියෙන මනසට තියෙන දෙයක් තියෙනවනේ. ඒ දේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා පොඩ්ඩක් ඔන්න ඔබේ සහකාරිය ගැන ඔහු අය හිතන පතන විදිය කැමති දේ ගැන චුට්ටක් හිතලා සංවේදී වෙලා කටයුතු කර යන්න. ඒ තුළ ඔබට මේ தත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම ටිකක් හිත චුට්ටක් එහෙම දුවන தත්ත්වයක් තියෙනවා. මොකද දැන් අර ඔය සහකාරයා සහකාරිය එක්ක ඒ බැඳීම අඩු වෙනදී ඔබට දැන් එතනදී නොදැනුණාට ඒ අඩුපාඩුව ඔබට සමහරක් වෙලාවට අර දැනෙන අවස්ථාවක් තියෙන. ඒ වගේ තැන්වලදී පොඩ්ඩක් ඔය වැරදි ක්‍රම මගින් ඒ ඔබගේ අවශ්‍යතා සපුරා ගැනීමේ පුංචි උත්සාහයක් දරන තත්වයක් හිතින් හෝ ඒකට උත්සාහ දරන තත්වයක් පෙන්වුම් කරනවා. ඒක නිසා ඒ තුලින් ඔන්න පවුල ඇතුළේ ප්‍රශ්න කරදර ඉන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා අයහපත් බැඳීම් ඇති කරගන්න අනියම් වශයෙන් බැඳීම් ඇති කරන්න උත්සාහ කරන්න එපා. මේ කාල සිරිතුමේ මාතල තුලාගන්න මේක මහා ලොකු පරිමාණයක් නෑ. නමුත් මම ඔබට කියලා තිබ්බේ එහෙම පොඩි ඉඩකඩක් තියෙන නිසා වෙයි. මොකද ඔය මානසික මනසකින්දී හරි බල වෙනස් දෙයන්නේ. ඒක තුළ හත ගන්නා සිතිවිලි කියන දේවල් පාලනය කරන්න ගොඩක් අපහසුයි. හැබැයි පාලනය කළ හැකි. එනිසා දැන් අර බැඳීම් ඔබට ඒ වෙලාවට අවශ්‍යතාවය අඩු වුණාට සමහරක් ඒවා තදින්ම දැනෙන අවස්ථා තියෙන්න පුළුවන්. අන්න ඒකයි මම මේ දේ පොඩ්ඩක් ඔබට කිව්වේ. ඉතින් ඒතක මේ ආදරය ප්‍රේමය සම්බන්ධයෙන් කටයුතු කරන අයටත් කියන්න තියෙන විශේෂම කාරණා තමයි තියෙන්නේ මේ ආදරය නිසා පොඩ්ඩක් මානසිකව පොඩ්ඩක් ඇදවැටෙන කාලයක් මේ පෙන්නුම් කරන්නේ. ඒකට හැබැයි හේතුවක් වෙන ඔබගේ ආදරවන්තයා ආදරවන්තිය පොඩ්ඩක් වෙනස්කමක් ඔබට හැංගෙන්න දැනනවා. ඒක පොඩි ඇත්තනම ඔබ ගැන පොඩ්ඩක් වුන් කෙයා නොකරන තත්ත්වයක්. අර කියන්නේ ඕ ගැන හොයලා බලන්නේ පොඩ්ඩක් ඔබ මගහරින්න උත්සාහ කරනවා වගේ තත්ත්වයක්. සමහරට ඔවුන්ගේ පුද්ගලික හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වය ඔබට පොඩ්ඩක් මානසික පීඩාකාරී වෙනවා. මේ වෙලාව පොඩ්ඩක් ඔය ඒ තනදි පුංචි ගැටලුකාරී තත්ත්වයක් බහින් බස් වීම වචන හුමාරු වීම සිද්ධ වෙනවා. නෑ මේ වෙලාව ඔබ ඉවසීමෙන් වෙන දේ බලා සිටීම තමයි වැදගත්ම වෙන්නේ. මොකද අපිට රැඳෙන දෙයක් රැඳේවි යන දේ යන්නම වෙනවනේ. ඒක නිසා නිකන් විහිින් නැති ප්‍රශ්න ඇති කරන මේ දේවල් ඉක්මන් කරගන්නවා. නිකන් හිත රිදීම් තුලින් මේ දේවල් අහවර කරගන්නත් අවශ්‍ය නැති නිසා වෙනොත් ඔබ උත්සාහ කරන ඉවසීමෙන් ඒ දේස බලා සිටින්න. වරක් දෙවරක් කතා කළා ඒ දේ වෙන්නේ නැත්තම් ඔබ නිහඬව බලා ඉන්න ඈතින් ඉඳන්. එතකොට ඔබට වෙලාව ආවහම හැමදේම හරියාකාරව තේරුම් යාවි. ඒ වගේම ඒ පැත්තනොත් පොඩ්ඩක් පාඩමක් ඉගෙනගෙන ඒ හැමදේම වෙනස් වෙයි. එතකොට අන්න හිත රිදීම් නැහැ. වෙන් වෙලා ගියත් හිත රිදීම් නැහැ. එක තුනත් හිත රිදීම් නැහැ. නැත්තම් රණ්ඩු සරුවල වෙලා එක්කාසුණත් ඔය ප්‍රශ්නේ ආවි විසඳිලා හැම වෙලේම අර අලු යට ගිනි පොපුරු වගේ ඔය ප්‍රශ්න උඩු දුවනවා. ඒක නිසා මම කියන දේ පැහැදිලි ඇති. ඕනට වඩා ඔහුගේ හෝ ඇයගේ නිදහසට බාධා කරන්න යන්න එපා. ඔහුගේ පෞද්ගලිකත්වයට බාධා කරන්න යන්න එපා. ඒ වගේම නිතර අර ඔවුන්ට වදයක් වෙන විදිහට ඔබ හැසිරෙන්න යන්නත් එපා. උපේක්ෂාවෙන් බලා සිටින්න. කාලය සියල්ල විසඳාවි. අධ්‍යාපනය හදාරන වයසේ ඔය පාසල වයසේ ඉස්සෙල්ලාම විශේෂයෙන්ම දරු දරුවෝ තුරලා ලග්නෙමියෝ ඉන්නවනේ. මේ කාල සීමාව තුළ ඔබට අර පොඩ්ඩක් මේ ඌමනා උනන්දුව තියෙනවා අධ්‍යාපනය. හැබැයි කොහෙන් හෝ ඔබටම පාලනය කරගන්න නොහැකි බාධාවක් කියලා බලද්දි බාධාව ගැන හිතලා බලද්දි ඒක ඔබ තුලින්ම ආපු බාධාවක් වෙන පිටින් ආපු එකකුත් නෙමෙයි. පිට වැඩ කටයුතු නිසා අනිත් අයගේ වැඩ කටයුතු නිසාත් ඒවට බාධාවල් වෙනවා. නමුත් ඊට වඩා ඔබ අර කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන නොගැනීම නිසායි දුවේ පුතේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා අම්මගේ තාත්තගෙන් උදව්වක් ඇතිව ඕන්න එකත් කතා කරලා විශේෂයෙන්ම දෙමාපියොත් අහන් ඉන්නවනේ මේ දරුවන් නිසි කාල වේ සටහනකට වැඩ කරන්න උදව් වෙන්න මේ කාලෙසෙ. මතල කියලා දෙන්න පුතේ මේ වෙලාවට මේ වැඩේ කරන්න මේ වෙලාවට වැඩේ කරන්න. එතකොට සෙල්ලනුත් හරියට වෙයි ඉගෙනීමත් හරියට වෙයි හැමදේම හරි වෙලාවට වෙලා පාලනයක් ඇති වෙයි. ඒක නිසා අධ්‍යාපනයේ ලොකු බාධාවක් නැහැ. අර වගේ කාලය පිළිබඳ පුංචි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙනවා. ඒ දේවල් ටික ඔබ අහන නිසි ලෙස කලමනාකාරීත්වයෙන් කටයුතු කරන් කියොත් ඒකත් ඔබට සාර්ථක ලෙස පවත්වා ගැනීම හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් ගත පුතේ දුවේ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න අනතුරුදායක දේවල් තුල ඔබ පොඩ්ඩක් මේ කලසිමින අනතුරු වීම සම්භාවිත වෙන තව දෙයක් විශේෂයෙන්ම නන්නාඳුන අයත් එක්ක විශේෂයෙන්ම Tamanට වඩා වැඩි වයසේ අයත් එක්ක ගනුදෙනු කරද්දී මෙන්නට ප්‍රවේශම් වෙන්න. මොකද දෙමාපියන් තරම් කිසි කෙනෙක්ව විශ්වාස කරන්න යන්න එපා මේ කාලසම තුල. මේක මම මේ පොදුවේ කියන කතාවක්. මේ කාලේ මම පහුගිය වසරක් පුරාවට මම කිව්වා දරුවන්ට මේ ප්‍රශ්න එනවා. විශේෂයෙන්ම තරුණ කාන්තා පාර්ශවයට ඔය වගේ ප්‍රශ්න කරන පුඩා දරුවන්ට දැන් මේ දේවල් සිද්ධ වෙමින් එනවනේ. දැන්වත් මේ දේ හොඳට කල්පනාකාරී වෙන්න දෙමාපිය හැර වෙනත් කිසිම කෙනෙකුට විශ්වාස කරන්න යන්න එපා මේ කාලසම තුල. ඒ වගේම මේ කාලසම තුල පොඩ්ඩක් ඔය තුලා ලග්නෙ දරු දැරියෝ පුංචි වැරදි දේවල් මහා ලොකු දේවල් නෙමෙයි. පුංචි වැරදි ඔය කල්ලි ගහලා පොඩ්ඩක් ඔය පන්ති මග හරින්න ඉස්කෝලෙන් එහෙට මෙහෙට පයින් ඉන්නෝ වගේ සරල මේ වැරදි වලට පොඩ්ඩක් පෙළඹෙන්න සම්භාවිතාවයක් වැඩි. මේ ආරම්භයේනේ ඒ නිසා ඔය වගේ දේවල් වල මූලිකවාදීම ඒවට පුළුවන් නම් දෙමාපියෝ මැදිහත් වෙලා හොයලා බලලා කටයුතු කරන් යන්න. එතකොට ඔය මහා වැරදක් කරන තත්ත්වයටපත් නොවීම ඒ දේවල් අනිවාර්යයෙන්ම පාලනය කරගත හැකි. ඒ වගේම දෙමාපියෝ සැලකීමත් වෙන ඔබගේ තුලා ළඟ ඉන්න දරු දෙරියෝ ඉන්නවා නම් කාවද ආශ්‍රය කරන්නේ මෙයා? ආශ්‍රය කරන යාළුවන්ගේ කොහොමද හැසිරීම රටාව? නිතර විටෙන් විට පාසලට ගිහිල්ලා නැත්නම් යන පන්තියට ගිහිල්ලා හොයලා බලන්න. ඔය තුල මොකද සියර ඔබ කාර්යබහුලයි මම දන්නවා. නමුත් ඔබ හැමදේම මෙච්චර කරන දරුවෝ වෙනුවෙන් හැබැයි දරුවෝ නොමග ගියොත් වැඩක් නැහැ නේ. දරුවෝ ගැන සැකයෙන් බලන්න කියලා නෙමෙයි. දරුවන්ට උපරිම නිදහස දීලා ඔබ බලන් ඉන්න. ඒ වගේම දරුවන්ට ජීවිතේ විඳින්න දෙන්න. එතකොට දරුවෝ වෙන වෙන වැරදි මාර්ග තුල ජීවිතේ විඳින්න උත්සාහ කරන්නේ නැහැ. පොඩ්ඩක් විනෝදයෙන් ඉන්න, සෙල්ලම් කරන්න, කලාව මොකර විෂයක් නැඹුරු වෙන්න, ක්‍රීඩාවකට නැඹුරු වෙන්න අවස්ථාව දෙන්න. ඒ වගේම පරිසරය ටිකක් භුක්ති විඳින්න ලස්සන තැන් වලට ගිහලා එහෙට මෙහෙට දුවලා පැනලා ඉඳලා ටිකක් ඉඳලා එන්න. ඒ සුන්දරත්වයේ සතුන් එක්ක වගේ විඳින්න. ඒ වගේ අවස්ථාව සලසා දෙන්න. ඒතකොට මානසිකත්වයේ හරියට සැකසුණු ගම වැරදි දේවල් තුලින් ජීවිතේ හොයන්න යන්නේ නැහැ. මොකද ජීවිතේ උන් හරියට හඳුනා ගන්නවා. අන්න ඒ දෙයට මේ පොඩි කාලේ ඉඳන්ම උදව් කරන දෙමව්පිය වශයෙන් ඔබ. එතකොට දරුවා තුළ යහපත්යක් අපට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්. ඒ නිසා දරුවෝ ගැන මේ වගේ කර සැලකිලිමත්ව කටයුතු කරන් යන්න. ඒ වගේම කතා කරොත් මේ කාල සීමාව තුළ මේ උසස් අධ්‍යාපනය හදාන තුලා ලග්න හිමියන්ටත් මේ කාලේ ගොඩක් ඔබට ඔබේ කටයුතු වලට බාධාවල් එල්ල වුණත් ඔබට මේ දේවල් මැඩගෙන ජයග්‍රහයි ලෙස ඉදිරියට යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඔබ අලුතින් එහෙම අධ්‍යාපන කටයුතු වලට පටන් ගන්න ආරම්භ කරන්න ඉන්නවා නම් ගොඩාක් දුරට ඔබ කාල කළමනාකරණය ගැන හොඳට හිතලා බලලා ඔබට දැන් මේ තියෙන ගැටලු කාලේ සත්‍යයන් ඔබගේ රැකියාවල් වෙන්න පුළුවන් පෞල් ජීවිතය තුළ අනිත් අනිත් කටයුතු තුළ ඔබට මේ කාලය මේ සඳහා වෙන් කරගත හැකිද කියන එක හොඳට හොයලා බලලා ඒ දේවල් වලට යොමු වෙන්න. මොකද මේ කාල සීමාව තුළ නැත්තම් ඉදිරියදී ඔබට බාධා වෙන්න ඉඩකඩ වැඩි නිසා හරි ලෙස කාලයක් කළමනාකරණය කර ගැනීමෙන් අනතුරුව ඒ දේවල් වලට යන්නේ නැත්තම් ඔබ ආරම්භයේදී මොකක් අතහරිනවා. එතකොට වටිනා කියන දෙයක් ඔබ ජීවිතේ එපා වෙලා යනවා. පසු කාලින හරි ඉගෙන ගන්න තිබිච්ච දෙයක් ඔබ මේ කාල සීමාව තුළ ගිහලා එපා වෙලා ඒක අතහැර ගත්තොත් අපරාධයක් වෙන නිසායි මම මේ දේ කියන්නේ. පැහැදිලිය තියෙනවා මොකද්ද මේ කියන්නේ කියන එක. දැනට මේ වෙලාව උසස් අධ්‍යාපන කටයුතු හදාරන අයටත් කියන දෙන්නේ මෙහෙමයි. ඔය එහෙන් මෙන් ඔය ආදර බැඳීම් හෝ මොකක් හරි බැඳීම් හේතු කොටගෙන ඔබගේ අධ්‍යාපන කටයුතු වලට පොඩි පුංචි හානි කරගන්න පුළුවන් මේ මානසික වේදන. ඒක පාර්ශික ප්‍රේමයන් තුළ ගොඩාක් වේදනාව විඳින්න ඉඩකඩ වටන ඔය තරුණ වයසට එහෙම තියෙන නිසාවෙම අනේ ඒවා මේ ඍජුවම ඔබගේ මේ අධ්‍යාපන කටයුතු වල බාධා කරන්න හැකියාව තියෙන නිසා මේ වෙලාවේ ඔබගේ ඉලක්කවලට යන්න බලපාන්නේ මොකද්ද? ඔබ ඇයි මේ උසස් අධ්‍යාපනය හදාරන්නේ? එක්ක හොඳ රැකියාවක් කරන්න, හොඳ ව්‍යාපාරයක් කරන්න, නැත්නම් රැකියාව උසස් වීමක් ගන්න. එහෙම නැත්නම් විදේශගත වෙන්න ඕන. ඔබගේ ඒ හීන මතක් කරගන්න මේ වෙලාවට. ඒ හීන වලට පොඩි වෙන්න දෙන්න එපා මේ කාල සීමාව තුළ తాවකාලික බැඳෙන අයත් එක්ක. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. දැකලා ජීවිතේ දඟ වෙලක් වගේ ඒ දේවල් මෙතන පැටලෙන්නට මම කිව්වා ආදර සම්බන්ධතාව තුළ තරුණයන් පුංචි මානසික ගැටලු වේදනා තියෙනවා කියලා. එහෙනම් ඒක එතකොට ඔබේ රැකියාවටත් ඒක බලපානවා. ඔබේ අධ්‍යාපන කටයුතු වල බලපානවා. කල්පනා කරලා සෞඛ්‍යයටත් බලපානවා. එහෙනම් මේක දන්වැලක්. මේ දන්වැල තුළ සියලු පුරුක් ශක්තිමත් විය යුතුයි. නැත්නම් එකක් හරි ඔක්කොම ශක්තිමත්ලා එකක් හරි ශක්තිමත් භාවයෙන් තොරව වුණොත් මොකද වෙන්නේ? එතනින් දන්වැල කඩලා යනවා. ඒතකොට දන්වැල කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ. මම ඔක හැමදාම කියන දෙන්නේ. ඒකේ අර්ථය දවසින් දවස ඔබට පැහැදිලි වෙනවා. ඒකයි ඇත්ත කතාව. එතක මේ සෞඛ්‍යයන් සැලකිලිමත් වුණොත් මේ කාල සීමාව තුළ ගොඩාක් සැලකිලිමත් වෙන සෞඛ්‍යයන් මුලින්ම කියලා පටන් ගත්ත මේ රැකියාවට බාධා වෙන තවත් තැනක් තමයි මේ සෞඛ්‍ය කියලා. හැබැයි මේවා මේ මහා ලොකු ලෙඩ රෝග නෙමෙයි. නමුත් නිතර උණ රෝගය, සෙම රෝගය, කැස්ස හැම්බිරිසා දේවල් හට ගැනීම හේතු කොටගෙන ඔබට වැඩ කරන්න අපහසුයි. නිතර හිස බරයි, නිතර කැස්ස. එතකොට නිදා ගන්නම හිතෙන්නේ නෝ වගේ තත්ත්වයන් තරමද්දුරට වැඩිපුරම පෙන්නුම් කරන මේ කාලේ තුලා ලග්න හිමියන්ට. ඒ නිසා ඕවා සුළු රෝගී කියලා සුළුෙන් තකන්න නැතුව ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න නැත්නම් ඔබේ අනිත් කටයුතු වල බාධාවල් වෙන්න ඉඩකඩ වැඩි නිසා ඒ වගේම ටික ටික ශරීරයේ හොඳ ව්‍යායාම කරලා ශරීරයේ ප්‍රතිශක්තිකරණය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගන්න. එතකොට ඔය අසනීපකාරී තත්ත්වයන් ගොඩක් අඩු වේවි. පොඩි වෙලාවක් හරි තියාගන්න ඇගේ ශරීරයේ සුවතාවය උදෙසා. ඒ වගේම ආහාර ගැනීමේදීත් හොඳ පෝෂ්‍යදායක ප්‍රතිශක්තිකරණය වැඩි කර හැකි ආහාර ගන්න උත්සාහ කරන මේ කාල සීමාව තුළ ඒ වගේම රූප ස්වභාවය වර්ධනය වීමක් පෙන්වන්න කරන එක යහපත්. ඒ නිසා මේ ආහාර රටාව හරියට හදාගත්ත ව්‍යායාම හදා කරගත්තොත් ඔය ඒ දෙයක් මේක දායක වෙන නිසා මම මෙතනට ඒක ගලපලා කිව්වේ. ඒත් එක්කම දැන් මේ හැම දේත් එක්කම කතා කරද්දී මේ දේවල් වලට විසඳුම් තියෙනවා. මම හැම වෙලෙම කියනවානේ මේ දේවල් අපි ග්‍රහ දෝෂ තුලින් අපිට ඉදිරියට යන මේවා වෙනස් කරගැනීමෙන් යා හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒවට හොඳ ක්‍රමවේද තියෙනවා. අංක එක මුලින්ම අංක තුලා ලග්නෙට විශේෂයි. ගෙදර වාස්තු පොඩ්ඩක් පරීක්ෂා කරගන්න. හරි කෙනෙක් ලබා අනිත් පැත්තෙන් ගත්තාම ආරක්ෂිත දේ පිරිත් මම හැමදාම කියන්නේ මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිතත් එක්කම සත්බුදු වන්දනාවත් උදේහව පවත්තන. ඒව ශ්‍රවණය කරන්න, සජ්ජානය කිරීම කරන්න හොඳටම ප්‍රමාණවත්. කොහොමද ඒක කරන්න කියලා මම කියලා දෙනවා. මේ සූටීවි නාලිකාවට පිවිසෙන්න අතිශයම නිවැරදි උච්චාරණ සහිතව මේ පිරිත් රෙකෝඩ් කරලා දාලා තියෙනවා. ඔබ ඇඳේ ඉඳන්ම උදේ නැගිට ගාම ටිකක් පැය භාගයක් කලින් කෙටි මේ පිරිත ඉඳලා ලොකු දීර්ඝ නැහැ. ඊයෆෝන් එක දාලා සින්දුවක් අහනවා වගේ හිත එක්තෙන් කරගෙන ඔබ භාවනාවක් ඉදිරියේ මේ දේ අහන්න. ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරන් තුන් වතාවක් සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ඇඳෙන් බැලලා ඔබේ දෛනික කටයුතු කරන් යන්න. ඔබටම තේරෙයි දෛනික කටයුතු වල වෙනදට වඩා ප්‍රබෝධමත් ගතියක්. කොච්චර බාධා ආවත් ඒවා මැඩගෙන යන්න පුළුවන් ගතියක්. ඒ වගේම කොච්චර මේ ඔබට හිතාගන්න බැරි ජයග්‍රහණත් වෙන කාර්යයක් අනතුරු වලින් ඔබ ගැලවෙන්න හැටි. ඒ වගේ ඔබට හිතාගන්න බැරි මේ අනතුර මට කොහොමද මං බේරුණේ කියලා මිනිස්සු හයි. ඒ තරම්ම මේ දේ තුළ ඔබට දෙයක් වෙනවා. ඒ දේ අනිවාර්යෙන් පුරුද්දක් වශයෙන් උදෑසන අවදිනු ගමන් රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මෙහෙම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේක දීර්ඝ කාලිනව කරා යද්දී ඒකේ තියෙන ප්‍රතිඵල ඔබම අත්දකින්න මම කියලා වැඩක් නැහැ. මම අත්දැකීමෙන් දන්නවා. ගිහින් බලන්න ඕන නම් අපේ පරණ වීඩියෝ වල යටින් දාලා දෙන කමෙන්ට්ස් එක එක්කෙනා හිතා ගන්න මටත් හරි සතුටුයි ඒවා දැක්කහම. ඒක නිසා ඔබත් මේ දේ අත්විඳින්න උත්සාහ කරන්න. ඒ වගේම නිවස තුළ දියුණු නැහැ. අනිත් අහලා පාලා හුණියම් කරලා අම්මා නම් කියනවා අසනීපලු මුදල් ඉතුරුවන් නැහැලු රණ්ඩු සරුවල්ලු. ඔවා කියපු ගමන් ගිය ගම කියන්නේ අන්න ඔබට හුණියම් කරලා අන්න ඉතින් ඔබත් ඒක විශ්වාස කරන සමහරට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම කියලා ලක්ෂ ගණන් වේදම් කරලා ඔය කොඩි වින කපන්න ගියා හරියද නැහැ. එහෙනම් මේකද ඉන්නේ සරලම උත්තරය. ව්‍යාපාර ස්ථානය තුල හොයවා ඔබේ නිවස තුල හොයවා නිතර ධම්මචක්කම්පාතර සූත්‍රය ඇහෙන සලසන්න. උදේ දවල් රෑ අවම වශයෙන්වත්. ඕක දීර්ඝ වශයෙන් කාලයක් කරා යද්දී හැබැයි මේ වරුවෙන් දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙලා දෙයක් නෙමෙයි. මාසයක් දෙකක් තුනක් යද්දී ඔබට තේරෙවි ඒ කියන දේවල් gederin නිබේම තියෙන අසුභකාර දේවල් අයින් වෙලා. ඕක හරි විද්‍යාත්මකයි. මේ දේවල් තුලින් වෙන්නේ ධනාත්මක භාවය වැඩි කරන දේනේ. ඒ තරංග ධනාත්මකයිනේ. එතකොට ඔය අසුභකාරී දේවල් ගැන ඔක්කොම ඍණාත්මක දේවල්. එහෙනම් ධනය ඍණය එකට ගැටෙද්දි ධන අගය වැඩි වෙද්දි සිය ධනාත්මක භාවය වැඩි වෙනවා. එතකොට ඔබට නොදැනෙන්නම ඔය නිවස තුල තියෙන දියුණුවක් නැතිකම් අඩදාබර අසනීපකාරී තත්ත්වයන් ඒ හැමදේම උලඟට ගහන ගියා වගේ තියෙනවා. ඒ නිසා කලබල නැතුව මේ වගේ පුංචි දේ තුලින් ජීවිත දිනන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම මේ සෙනසුරු සම්බන්ධයෙන් මේ මාරුවක් ගැන කතා කරනද සෙනසුරු ග්‍රහයගෙන් ද ඔබගේ යෝගකාරකයක් වෙන නිසා ඔබට පළල විපාක දෙනවා නිසා මේ වෙලාවේ සෙනසුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබ බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන සෙනසුරා දවස්වල රාත්‍රී 8:00 අතර වගේ වෙනවනම් වඩා හොඳයි. නැත්නම් කැමති වෙලාවක් ගැටලුවක් නැහැ. විදේශගත වෙලා ඉන්නට එක් කරන්න බෑ. ඒගොල්ලෝ අර මං කියව භාවනාවල ටික කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් එළඟ තෙල් පහන් 9ක් දැල්ලන මේ බෝධි පූජාව තුළ සෙනසුරාදාට දැල්ලන මේ එළඟ තෙල් පහන් 9ක් කියන්නේ අර කඩේ තියෙන එළඟ තෙල් වල ඉටි පහන් නේ. මේවා බොරු එළඟ තෙල් නෑ. වල තියෙන ඉටි ප්ලාස්ටර් පැලසුයි. නිසා ඔය එළඟ තෙල් බෝතලයක් අරගෙන පුළුවන් නම් පහන් 9ක් දැල්ලන්න. එළඟ තෙල් මිලෙන් වැඩි නම් පොල් තෙල් පහන් 9ක් දැල්ලලා පුංචි එළඟ තෙල් බෝතලයක් අරගෙන බින්දු කීපයක් හරි දාලා ඊට නිල් පාට මල් වල බෝධියට පූජා කරලා ඔබ සාම්ප්‍රදායික වශයෙන් ඔබ බෝධි පූජාව කරා යන විදිය කරා යන නැත්නම් මම කියලා ඇති මේ වසරේ ආරම්භයේ තුලා ලග්න හිමියන්ගේ ලග්න පලාපල තුල 2023 වසරේ ඒ කරන ක්‍රමේ ඒ විදිහට හරි කරන්න කරලා ඊට පස්සේ පිරිසුදු පෑන් කලයක් ගන්න අතට පෑන් කලයක් අතර අරගෙන දස දිසා පිරිතින් මේ පෑන් කලේ පිරිත් කරගන්නවා තුන් වතාවක්. පිරිත ඔබම කියන්න කොලයක් බලන් හරි කමන්නේ කටපාඩම් ද නැත්නම් ඔබ කියලා සජ්ජායනය කරලා ඊට පස්සේ එතනම ඉඳන් කල්පනා කරන්න ඔබේ ජීවිතේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඔබට තියෙන යහපත් දේවල් හැමදේම ඔබේ ජීවිතේ කල්පනා කරන්න. ජීවිතේ ටිකක් පැය භාගයක් හරි කමන්නේ අරන් කල්පනා කරන්න. කල්පනා කරලා ඔබ කිසිම දෙයක් ඔබට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්කම මෛත්‍රී භාවනාව කරන්න. සියලු සත්ත්ව දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මේ මනසෙන් ප්‍රාර්ථනා කරලා ඔබ බෝධිය වටේ වර තුනක් ගිහිල්ලා නැවත සියලු සත්ත්ව දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා පෙන් කලෙන් බෝධිය නහවන්න. ඊට පස්සේ ඔබ දෙවියන් විශ්වාස කරන විෂ්ණු දෙවියන් වෙනුවෙන් සෙනසුරාදා රාත්‍රියේ 12:00 පඩගෙන ඉරිදා එළි වෙන්න 12:05ට එළඟ තෙල් පහනක් දැල්ලලා බුදු මේ පහන දැල්ලන තැන කිසි ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වෙනවා නම් රූපයක් අවශ්‍ය නැහැ. රූපයක් කොහෙත්ම අවශ්‍ය නැහැ. කැමති නම් තියාගන්න. ගැටලුවකුත් නැහැ. බුදුන්ට ඉස්සලාම් පහන දැල්ලුවා මේ මල් පූජා කරා ඔබ ඒ ගාථා හරි ඔබගේ වන්දනාව හරි යකරව කරා ඊට පස්සේ 12:05ට වෙනම එළඟ තෙල් වලින් හරි කමන්න. එළඟ තෙල් වෙනවනම් වඩා හොඳයි. බුදු පහනටත් එළඟ තෙල් ටිකක් දැම්ම කියලා ගැටලුවක් නැහැ. පහන දැල්ලුවා නිල් පාට මල් ටිකක් පූජා කරා විෂ්ණු දෙවියන්ට. ඊට පස්සේ අර ඔබ කරගත්තා වූ කුසලයන් තුල පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න, ඔබගේ ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කරන්න. ඊට පස්සේ ඔබ යහපත ප්‍රාර්ථනා කරන්න විෂ්ණු දෙවියන් කණ්ඩායම් කරන්න. එහෙම කරන් යන්න. ඒත් එකම ඔබට මේ හැකිනම් මෙන්න මේ දේත් කරන්න උත්සාහ කරන මේක හරි බලගත් දෙයක්. එක දවසක මේක දිනේ ගැටලුවක් නැහැ. ඔබ ශ්‍රී මහා බෝධි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට මහා රුවන්වැලි මහසෑය ගාවට යන්න ඕන. ගිහිල්ලා සුදු නෙළුම් මල් වට දෙකක් හදලා එකක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරලා ඊට පස්සේ ඊළඟ එක මහසෑයට පූජා කරන්න. පූජා කරලා ඔබ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනය කරමින් වට තුනක්වත් අවමාශයෙන් මේ සෑය මහසෑය වටේට ගිහිල්ලා ඉඳගෙන භාවනාවක් කරන මෛත්‍රී භාවනාවක් කරලා ඉවරලා ඔබ මේ ප්‍රාර්ථනාව කරන්න. මම මේ කරන්න කුසල් කල්ම මගේ ඉෂ්ට දේවතාන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඔවුන් බලගත් වෙත්වා. ඒ වගේම මට සහාය වෙන සැමට අනුමෝදන් වෙත්වා. සීල දෙවි දේවතාන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. එලෙසම මා සසරේ නොදැනුවත් හෝ දැනුවත් අපි ජීවිතේ කීවතාවක් දුනහද කියලා අපි දන්නේ නැහැ. ඒ කරපු වැරදි අකුසල් තුලට ඒ දේවල් මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙලා ඒවා යටපත් වෙත්වා මං වෙන නිසා කවුරු හරි කෙනෙක් මං කෙරෙහි මං කරපු වරදන් නිසා මං කෙරෙහි සසරේ කොතන හෝ වෛරයෙන් ඉන්නවනම් අන්න මේ පින් ඔහුටත් ඇයටත් අනුභව හෝ ඇයටත් අනුභවයන් වෙලා ඔන්න ඒ දේවල් තුල ඒ වෛරය උන් තුලින් සංසිඳ වෙලා උන්ටත් යහපත් ආත්මයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ඔබට හැකි ඕනෑම වෙලාවක් එතන මේ මහා සෑ ඉදිරිපිට ඉඳලා ඔබ එන්න. මේක ඔබට හැකිනම් වසරට දෙතුන් හතරක් කරන්න පුළුවන් නම් වැදගත්. මේක මේ භාවනාව හරි වැදගත්. මේ දේ තුල මොකද මේ ඩ්‍රෝනියා ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනකදී අපිට සසරේ සමාව ගන්න. සමාවකටත් වඩා ඒ කියන්නේ අපි කරපු අකුසල් තුල අපිට ඒ තුල කුසල් වඩන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ දේ හරි බලගතුයි. කරලා බලන්න පුළුවන්කමක් තියෙන උත්සාහ කරන්න විදේශගතලා ඉන්න වැඩ කරන්න බෑ. ඔබ අර වැඩ ඉවරලා ඇවිල්ලා කාමරේ ඉඳන් ඔබ කල්පනා කරන්න ඔබ ඉන්නේ මහා සෑය ඉදිරිපිට කියලා. ඒ විදිහට භාවනාව කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා මේ බොරු මේ මං කියන නිසා ඔය සමහර තැන්වල බුදු පිළිම තබා ගන්න සමහර රටවල ඔබ ඉන්න රටවල තහනම් මරණ දඬුවම් පවා දෙනවා ඒ සමහර රටවල. ඒ නිසා මේ හොරෙන් බුදු පිළිමවත් මොන දෙවියන්ගේ පිළිමවත් තියන් කොහෙත්ම අවශ්‍ය නැහැ. ඔබගේ මනස තුල ඒ බුදුන් ගැන ඡායාව තිබ්බම හොඳටම ඇති. බුදුන්ගේ කරුණාව ගැන පැහැදීම තිබ්බම හොඳටම ඇති. ඒ දේවල් කරා යන්න. ඒත් එකම සෙනසුරාදා අඟහරුවාදා දිනවල හැමෝම නිර්මාණයෙන් උත්සාහ කරන්න. ඒ වැදගත් දෙයක්. අනිත් පැත්තෙන් කිතුණු කතෝලික අය ඔබ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා අනිවාර්යයෙන්ම නිවසේ ඇත්ත එක්ක එකතු වෙලා ඔක්කොම එකතු කරන්න බැනම් තනියම හරි කමන්නේ. ඔබ සුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා රැයට එක්පරුශීලිය රැකලා රාත්‍රී 11:12 අතර සුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේ මහා සන්තියාගමතුමාට බාරහාර වෙලා ඔබගේ ජීවිතේ මේ වෙලාව අනතුරෙන් ආරක්ෂා වෙන්න කියලා ඒ නුවාණ පවත්තන්න මේ දේවල් කරන්න. ඒ කටතොල ඔබට සැනසීම ලැබේවි. ඒ වගේම අසන්න අය වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් කැම වේලක් කර දෙන්න පුළුවන් ඒ වටිනවා. ඊටත් වඩා අද ගොඩාක් ඔය අසරණ වෙලා ඉන්න කවුරුත් නැතුව තනි වෙලා ඉන්න එක්කෝ ඇවිද ගන්න බෑ නේද මොකක් හරි හේතුවක් උඩ ඕන් එක ගිහලා විනාඩි 10ක් 15ක් කතා කරලා ඉන්න ඔවුන්ගේ තනිකම පොඩි වෙලාවකට මකන්න. ඒක ඔබ මේ ගොඩාක් වියදම් කරලා කරන දානශීල භාවනාවකට වඩා වැදගත් වේවි. මේ කිසිදු මෙයක් තුළ ඔබ පිනවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ දේවල් තුළ ඔවුන් ලබන සතුට දැකලා සතුට වෙන්න මිසක් අනිත් දේවල් කිසිම දෙයක් ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ දේවල් වක්‍රාකාරයෙන් ඔබ නොදැනීම ලැබේවි. මේ දේවල් ටික ඒ පැහැදිලි වශයෙන්ම කරා යන්න. මාසේ පලාපල තුළ කියන පිළිවෙතුත් ඒ විදිහටම කරා යන්න. ඔබට මේ කියන බාධාවල් දුරු කරන් ඉදිරියට යෑමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ ඉදිරියේ ඔබට යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ යහපත් සිතුම් පෙතුම් සියල්ල සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තුලා ලග්නෙමි ඔබට තෙරුවන් සරණයි.